බ දවසක්කවෝ හල හැමෝටම ඉතින් අද කතා කරන්නේ ප්‍රෙගනන්සි එකකින් පස්සේ කාන්තාවකට පාවිච්චි කරන්න සුදුසු උපත්පාලන ක්‍රම දෙකක් ගැන හරි එකටම කතා කරමු DMMP ඉංජෙක්ෂන් එක ගැන ඩෙපෝ පෝවෙරා නැත්නම් ඩෙපෝකිව්වම වැල දන්නවා හරි එකටම දැනගන්න ඕනි කාරණයක් තමයි ඩිලිවරි එක වෙලා නැත්නම් බබෙ හම්බනාට පස්සේ සති හයකින් තමයි ඩෙපෝ ඉන්ජක්ෂ එක පාවිච්චි කරන්න ඕනේ. ඒකට හේතුව තමයි ඩිලිවරියකෙන් පස්සේ රුතිරවහනය වැඩිවෙන්න පුළුවන් අර ඉන්ජෙක්ෂ එක නිසා ඒක නිසා සති හයකට විතර පස්සේ ගන්න එක සුදුසුයි. හරි මේ ඩෙපෝ ඉන්ජෙක්ෂ එක අපි කොහෙෙන්ද ගන්නේ. සමහර ෆාමසි වලත් තියෙනවා ගෙදර අරංගිහින් තමන්ටම ගහගන්නක් පුළුව. ඒත් ඕක කොහෙගහ ගනිී දන්න ඒක නිසා හොඳමදේ තමයි එම ඔච්චිකට ගිහින් ඩපෝ ඉෙක් එක ගහල දෙන්න කිවම ගහල දෙනවා. හරි මේ ඩMPයේ නැත්නම් ඩෙපෝ ඉන්ජෙක්ෂන් එක අපේ මාංශපේසිවල්ට තමයි ඉන්ජෙක්් කරන්නේ මෙට මේ තැන්වල්ට තමයි ඉන්ජෙක් කරන්න හරි මෙහෙම ඉන්ජෙක් කරාට පස්සේ දවස් අනුවක් යනකං නැත්නම් මාසතුනක් මේ ඩෙපෝ එකේ ක්‍රියාකාරිත්වය තියෙනවා. මාසතුන ඉවර වුණාට පස්සේ ආයෙත් අලුත්තකක් විදගන්න ඕනේ මේ ඩෙපෝ ඉන්ජෙක්ෂන් එක ප්‍රගනැන්යකෙන් පස්සේ අයට විතරක්ම නෙවේ පටලගන්න එපා අනිත් අයටත් පුළුවන්. මිතුරි වගේ ටැබ්ලට් බොන අයට හැමදාම ටැබ්ලට් බොන්න බෑනක් මේ ඩෙපෝඒ පාවිච්චිරන එක ගොඩක් හොඳයි. ප්‍රෙග්නන්සියකින් පස්සේ අයට මිතුරි වගේ ටැබ්ලට් පාවිච්චි කරන එක හොඳනෑ. මොකද ඒවක් ඊස්ටජන් අඩංගු වෙන නිසා බබාට කිරිදනකොට ප්‍රශ්නයනවා. ඒත් මේ ඩෙපෝ ඉන්ජෙක්ෂන් එක පරෝජෙස්ට රෝන් ඔන්ල්ලි මඩිසි එක මේ ප්‍රොජෙස්ටරෝන් හෝ එක තමයි තියෙන්නේ. කිර නිපදිවීමත් පවැඩි කරලා දෙනවා. හරි මේ ඩෙපෝ ඉන්ජක්ෂන් එක ගත් තම උපත් පාලනය නවත්තන්න ගර්භාසය ඇතුළේ මකද සිද්ධ වෙන්න කියලා කතා කරමු. මේ ඩෙපෝ ඉන්ජක්ෂන් එක ප්‍රජෙස්ටරෝන් කියන හෝමෝන් එකන තියෙන්නේ මේකෙන් කරන්නේ ඩිම්භකෝෂවලින් ඩිම්බ පිට්ට කිරීම නවත්තලා දානවා. ඒක නිසා ශුක්‍රාණුව එක්ක සංසේචනයක් සිද්ධ වෙන්න නෑ තව දෙයක් වෙනවා ශුක්‍රාණුවල්ට ඇතුළට යන දෙන්නෙනෑ මේ හෝබෝන ක්‍රියාකාරිත්වය නිසා ගර්භාෂයේ බිත්තිවල ශුක්‍රාණු ඇලෙනවා. තව විශේෂකාරණයක් තමයි මේ ඩෙපෝ එක ඉන්ජෙක්ට් කරගද්දි මෙන්සස් පටන් ගත් තම ඒ සතිය ඇතුළට ඉන්ජෙක්් කරගන්න. හරි මේ ඩMPයේ නැත්නම් ඩෙපෝ එක ගත්තම මොනා දෙ එන අතුරු ආබාද. සමහරයග රුදිරවාහනය නතර වෙන්න පුළුවන් සමහරයගේ අධික රුදිරවහනයක් වෙන්න පුළුවන්. තව විශේෂයෙන්ම බර වැඩිවීම සිද්ධ වෙන්න පුළුවන්. හරි මෙන්න මේ අය මේ ඩMPA ඉන්ජෙක්ෂන් එක ගන්න හොඳනෑ. විශේෂයෙන්ම ගර්භනී කාන්තාවන්ට. තව හර්ද රෝග අධික රුදිරපීඩනය දිගුකාලීන දියවැඩියාව පියයුරු පිළිකා වගේ රෝග තියනයට මේ ඩෙපෝ ඉන්ජෙක්ෂ එක භාවිතා නොකළ යුතුයි. හරි ඊලකට කතා කරමු ජෙටරෝන් ඕලි ටබ්ලට් වර්ගයක් ගැන මේවට මිනි පිල්ස් කියලා කියන්න මේ තියෙ නෝජෙස්ටෝන් කියන ටැබ්ලට් එක මේ ටැබ්ලට් එකේ අතුරු ආබාද ගොඩක්මා අඩුයි. පියයුරු පිළිකා හර්දයාබාද තියෙනයට සහ ප්‍රෙග්නන්සිකෙන් පස්සේ නැත්නම් කිරිදෙනාවදිය ඉන්නයට මේ ටැබ්ලට් එක සුපිරි. විශේෂයෙන්ම මේ ටැබ්ලට් එක පාවිච්චි කරන්නේ හස්ට්‍රජන් හෝමෝන් එක ගන්න බැරි අයි. ිරිගේ ටැබ්ලට් පාවිච්චිරන්න බැරියා අයි තමයි මේ මිනිපිල් ස් පාවිච්චි කරන්න. විශේෂයෙන්ම කිරි දෙන අම්මලා. හරි අනිවාරයෙන්ම මේ දේ දැනගන්න. කලින් වීඩියෝ එකේදී මිතුරි ටැබ්ලට් එක ගැන කතා කලා ඒකෙදි පැහැදිලිව මිතුරි ටැබ්ලට් කාඩ් එක පාවිච්චි කරන විදිහ කතා කරා. අන්න ඒ විදියටම තමයි මිනිපිල් ස් පාවිච්චි කරන්න ඕනි. ටැබ්ලට් කාඩ් එක පාවිච්චි කරන්න පටන් ගන්න ඕනි මෙන්න මේ විදියට. කාඩගේ පලවෙනි ටැබ්ලට් එක තියෙනවන අන්නේ පලවෙනි ටැබ්ලට් එක බොන්න ඕනි මෙන්සස් හැදුුන පලවෙනි දවසෙම. ඊට පස්සේ පිළිවෙලට ටැබ්ලට් කාඩ් එක පාවිච්චි කරනවා. ඊට පස්සේ ආයෙත් මෙන්සස් හැදෙන පලවෙනි දවස තියෙන්නේ. අන්න ඒ දවසට පරණකාඩ්ඩගයින් කරලා අලුත් ටැබ්ලට් කාඩ් එකකින් පලවිනි පෙත්ත දම් බොන්න පටන්ගන්න ඕනි. කලින් වීඩුව එකත් බලන්න එක ගොඩක් විස්තර තියෙනවා. හරි! මේ වීඩක මෙතැින් නවත්තනවා ුන් චිල්ලීම මයිතියන්නේ යාගෙන් සස්ක්‍රයිප් කරන්න බෙල්ල අයිකන්නගත් කලික් කරන්න. අලුත් වීඩියයකින් ඉක්වනි මහම්බෙමු හැමෝටම ගුඩලා.